කෘෂිකර්ම අමාත්‍යාංශයට පෞද්ගලිකංශයෙන් ගොඩනැගිල්ල කුලියට අරගෙන තිබුණා. මේ ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධනොත් යම් යම් ආකාරයේ විවේචනයන් තිබුණා. ඒ ගොඩනැගිල්ල කුලියට ගන්න අවස්ථාවේදී රුපියල් කෝටි 66ක තැන්පත් මුදලක් තබලා තියෙනවා. සාමාන්‍යයෙන් තැන්පත් මුදලක් කාණ්ඩීය මුදල් වලින් තියෙනවා නම් ඒකට බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එහෙම බැඳුම්කරයක් ලබාගෙනත් නැහැ. දැනට මේ බිල්ඩින් එක බාර දීලා අසර ගාණක් ගත වෙනවා. ඒ කෝටි 60ක තැන්පත් මුදලවත් ආපසු ලබා දීලත් නැහැ. ලබා ගැනීමට කටයුතු කරලත් නැහැ. මේ සම්බන්ධයෙන් මම ගරු නීතිපතිතුමා දැනුවත් කරලා දැනට කටයුතු කරමින් පවතිනවා. නීතිමය වශයෙන් මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් සොයා බැලීම. මේ අතර පොහොර සහන ආධාරයෙන් වියස් වැන්න වැඩි වී ලබන කන්නේන් පසු සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට සහන් ලබා දීමට හැකිවනු ඇති බවටද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා විශ්වාසය පළ කරනවා. පොහොර සහනාධාරය ලබා දීම වගේම ධීවර ජනතාවටත් අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා. ඇත්තෙන් මේ දෙකෙම බලාපොරොත්තු වෙන්නේ ඒවට සම්බන්ධ පාර්ශ්වයන් දෙකටම ප්‍රතිලාභ ලැබෙයි කියලා. ඒ අනුව ධීවරයන්ට අපි ලබා දුන්න මේ ඉන්ධන සහනාධාරය නිසාම මේ වෙනකොට මාළු වෙළඳ පොලේ මාළු මිලෙහි යම් ආකාරයක අඩුවීමක් අපි දකිනවා. මේ පොහොර සහනාධාරයුත් මේ වීඅස්වැන්න වැඩි වෙලා ඊළඟ කන්නේ අස්වැන්න අරගෙන අපිට පුළුවන් වෙයි යම් ආකාරයකට සාධාරණ මිලකට වී අලෙවි කිරි ගැනීමටත් ඒ වගේම සහල්වලට යම් සාධාරණ මිලක් නියම කර ගැනීමටත් හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් සහල් මිල, ඒතකොට ලූණු, අල ඒ වගේ සම්බන්ධයෙන් තියෙන ගැටලු සම්බන්ධ සාකච්ඡා කිරීමට විශේෂ භාර අමාත්‍යවරයා විදිහට ගරු ජනාධිපතිතුමා හෙට උදේ 11ට මේකට සම්බන්ධ සීලුම් පාර්ශ්වයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා තිනවා. මම හිතර අපිට ඒ සාකච්ඡාවෙන් පස්සේ යම් යම් ආකාරයක උපදෙස් ලැබෙයි, කොයි ආකාරයට ඉදිරියේදී කටයුතු කළ යුත්තේ කියන කාරණේ සම්බන්ධයෙන්.